ඔබට සුබ දවසක් මම අභිෂේකා ප්‍රනාන්දු වෙබඩවි කීපයක් වාර්තා කරන විදියට ජනාධිපති මාධ්‍ය අංශ අධ්‍යක්ෂක ජෙනරාල් ධූරය ප්‍රවීණ මාධ්‍යවේදී සුදේව හෙට්ටිආරච්චිට ලබා දීමට තීරණය කරලා තියෙනවා මීට පෙර මේ තනතුර හෙබවුවේ මාධ්‍යවේදී මොහාන් සමරනායක මොහාන් සමරනායක කියලා කියන්නේ මහින්ද සමයේ සිටම රජයේ මාධ්‍ය අංශයේ මෙහෙයවනු ලැබූ කෙනෙක්. නමුත් පහුගිය දිනක ඔහු රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ලෙස පත්කිරීමත් සමගම මේ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක තනතුර පුරප්පාඩු වෙනවා. අපි මේට පෙර ඔබට වාර්තා කළා මොහාන් සමරනායක මේ තනතුර දරුවට ඔහුට වැඩ කරන්න අවශ්‍ය පරිසරයක් තිබෙන්නේ නැහැ. අදෘශ්‍යමාන හස්තයක් ඔහුට ඉහලින් ක්‍රියා වුණා කියලා දේශපාලනේ කසු කුසු තිබ්බා. සමහර විට මේ දවස්වල දිගින් දිගටම ආණ්ඩුව පිරිහෙන එකත් සමග පිරිහෙන එකත් මේ අලුත් තනතුරට හේතුවක් වෙන්න පුළුවන් කියලා වාර්තා වෙනවා. බොහෝ දුරට අලුත් අවුරුද්දෙන් පස්සේ සුදේව මේ තනතුර බාර ගැනීමේ ඉඩකඩ තියෙනවා. නමුත් අපිට හිතෙනවා සුදේව මේ යන කෝච්චියකට බෙල්ල තිබ්බවද්දෝ කියලා. නමුත් සමහර විට ජනාධිපතිතුමා හමුදාපති ශවෙන්ද්‍ර සිල්වා සහ පීබී ජයසුන්දරන මහත්තුරු හිතන්නේ නැති මේ සුදේව සහ රංගන ස්වර්ණවාහිනිය ගොඩ දැම්මා වගේ අපේ ජනාධිපති මාධ්‍ය ඒකකයක් සුදේව ගොඩ දාවි කියලා. කොහොම වුණත් ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂකවරයාගේ වේතනය විදියට සැලකෙන රුපියල් 135,000ක මුදලක්. නමුත් ආරංචි වෙන විදියට සුදේවට ඊට වඩා වැඩි වේතනයක් ස්වර්ණවාහිනියෙන් ලැබී තිබෙනවා. ඉතින් ඒක සම කරන්න හෝ සුදේවට වෙන හානි පූර්ණය කරන්න අවම වශයෙන් මාසිකව රුපියල් 130,000 35,000 අතර වේතනයක් ගෙවන්න වේවි කියලා නම් අපිට අනිවාර්යෙන් විශ්වාසයි. නමුත් මේක රජයෙන් ගෙවන්න බැරි නිසා ඒත් එක්කම අපිට බයක් එනවා මේ ජනාධිපතිතුමාට මේකත් එක්ක තවත් ව්‍යාපාරික හිතවතුන්ට ඕන විදියට වැඩ කරන්න සිද්ධ වේවිද කියලා. මොකද මේ තියෙන ව්‍යාපාරික හිතවතුන්ගෙන් එන ප්‍රශ්නත් එක්ක. ඒත් එක්කම තවත් එක විශේෂ කාරණාවක් ආරංචි වෙනවා. මේක අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග තමයි වාර්තා කරන්නේ. ඒ තමයි දිලිත් යෝජනා කරපු නමට ලොකු වරක් නොදෙන කාරණාව. හැබැයි මේ සුදේවගේ ආගමනය හිරු මාධ්‍ය ආයතනයට කොයි විදියට බලපායිද යන්න ඔබට මට ඉදිරියේදී තමා බලා ගන්න සිද වෙන්නේ. මොකද හිරු මාධ්‍ය ජාලයේ එකම ඉල්ලීම උණු දුමින්දව නිදහස් කිරීම තවම ප්‍රමාද නිසා හිරු මාධ්‍ය ජාලයේ ජනාධිපතිතුමා එක්ක වැඩි හිත හොඳක් නැහැ කියලා ආරංචි වෙන නිසා අවුරුදු දෙකක් අපේ රටේ ප්‍රධාන සාප්පු සංකීර්ණ කොළඹ කොටුව විශේෂයෙන්ම නුවර පාර මහරගම නුගේගොඩ ඇතුළු අපේ රටේ ප්‍රධාන නගරවල් මිනිස්සුන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබුණා. සමහර විට අවුරුද්දක් පුරා හිර වෙලා හිටපු මිනිස්සු කොවිඩ් අමතක කරලා ආයෙ සුපුරුදු විදියට අවුරුදු උදාව අපේක්ෂා කරනවා වෙන්න පුළුවන්. අවුරුද්දට ඇඳුම් ගන්න එක මේ පොලිම්බල ඉන්න එක සමහරුන්ට විහිළුවක් වුණාට හුඟක් මිනිස්සු අලුතින් ඇඳුමක් ගන්න අලුත් අවුරුද්දට විතරක්ම වෙන්න පුළුවන්. තමගේ නෑදෑයෝ බලන්න යන්නේ අලුත් අවුරුද්දට විතරක්ම වෙන්න පුළුවන්. ඉතින් අවුරුද්දේ ඉතුරු කාලේ තමන් ගත්තු ණයයි ඊට පස්සේ රටේ ණයයි ගෙවන මිනිස්සු සමහර විට මොනවා වුණත් මේ පෝලිම් වල පොර කණ එකට ලව් වෙති කියලා අපි හිතුවා. හැබැයි ඒ දැකපු දර්ශනය නම් අපේ හිත වලටත් පොඩි බයක් ඇති නොකළාම නොවේ. කෙසේ වෙතත් තව පැත්තකින් හිතා ගන්න බැරි විදියට බාණ්ඩ මිල ඉහළ ගොස් තිබෙනවා. කුකුල් මස් මුං ඇට කහ හාල් සහ පොල් තෙල් වගේ ද්‍රව්‍ය හිතා ගන්න බැරි වේගකින් මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. වෙනදට මේ වගේ දෙයක් වුණාම පාරට බැහැලා හතර කොන පැනලා නටන GMO එක ඔන්න මෙදාසරි හරි අපූරු උපදෙස් දෙන්න පටන් අරන් තියෙන ජනතාවට. ඒ මේ තමන්ට අවශ්‍ය කරන පොල් තෙල් සෙක්කුවක් දාලා හිඳ ගන්න වගේ බොහොම විද්‍යාත්මක 21 වෙනි සියවසේ යෝජනා. ඉතින් ඕක තමයි කඩේ යනකොට දේශපාලන කැම්පේන් කරනකොට තමන්ට නැවත රෙද්දක් ඇඳ ගන්න පුළුවන් තරමේ තමන්ට දරා ගන්න පුළුවන් තරමට දේශපාලනය කරන්න කියන්නේ. තමන්ගේ වෘත්තීය සමිති නායකයා මෙහෙම කියනකොට වෛද්‍යවරුන්ට මොනව හිතනවද කියලා ඔන්න අපි කල්පනා කරනවා. 2014 වසරේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපේ නැංවීම සඳහා විශාල මුදලක් ගෙවා සේවය ලබාගත් ඉමාඩ් සුබේරි නැමැත්තා ඇමරිකානු CIA සංවිධානයේ රහස්‍ය නියෝජිතයෙකු බව හෙළි වී ඇතයි ඇමරිකාවේ වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත අනාවරණය කර තිබෙනවා. ඇමරිකාව තුල ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපේ නැංවීම සඳහා 2014 වසරේදී ඔහුව තෝරාගෙන තිබුණේ ශ්‍රී ලංකා මහා බැංකුව විසින් වන අතර ඒ සඳහා ඔහුට ගෙවා ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 6.5ක්. මීට පාර්ලිමේන්තුවේ හෝ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන නොමැති බවත් මෙහිදී අනාවරණය වී තිබෙනවා. එවෙන්ම ඉමාඩ් සුබේරි මෙහි වූ පුද්ගලයෙකු විසින් ඔහු ලවා නවීන නාවික අධීක්ෂණ පද්ධතියක් මෙරට පිහිටුවීමද
මේ පීඩුවීමටද ශ්‍රී ලංකා රජයේ පොළඹවාගෙන ඇති බවත් World Street Journal පුවත්පත අනාවරණය කර තිබෙනවා. තම රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහ මුදල් අවභාවිතාව සම්බන්ධයෙන් ඔහු මේ වන විට ඇමරිකානු අධිකරණයෙන් වසර 12ක සිරදඬුවමක් ලබා තිබෙනවා. මීට පෙර අර SBQ වගේ ඔයාලට පුළුවන් වෙලාවක අපිට ආපහු දෙන්න කියලා ඔන්න චීනේ අපිට ආයේ ඩොලර් මිලියන 500ක ණයක් දෙන්න සූදානම් වෙලා ඉන්නවලු. බලන්න නේද චීනේ අපිට දක්වන ආදරේ. මේ චීනේ අපිට දක්වන ආදරේ කොච්චරක්ද කියලා පනත් කිටුම් පතකින් තේරුම් ගන්න පුළුවන් ඔබට මේ වීඩියෝ එක බලුවොත්. පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කර කොළඹ වරාය නගරය ආර්ථික කොමිසම් සභාව කියලා සභා පනතක්. වරාය නගරය අක්කර 1115කටත් භූමිය ලංකාවේ කිසිදු ප්‍රාදේශ සභාවකට හෝ කිසිදු නගර සභාවකට යටත් නැහැ. කොළඹ නගර සභාවද පාලනය වන්නේ ජනතා විසින් තෝරාපත් කරගනු ලබන අවුරුදු 4කට යට සීමාවකට ජනතා නියෝජිතයන් විසින්. හැබැයි මෙම කොළඹ නගර මෙම වරාය නගරය පාලනය වන්නේ ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන 5 දිනකට නොඅඩු 7 දිනකට නොවැඩි කොමිසම් සභාවක් විසින්. ඒතොර ජනතාවගේ නියෝජන තෝරාපත් කරගෙන නිමි බලය එම නගර සීමාවට නේ. ජනාධිපතිවරයාට සමාන ලෙස ඊට චුට්ටක් අඩුවී ජනාධිපතිවරයාට කිට්ටු අධිකරණ මුක්තියක් ලැබෙනවා. 18 වෙනි වගන්තිය කියනවා මේ පනත යටතේ කොමිසම් සභාව එහි නිලධරයන් සහ සේවා නියුක්තිකයන් විසින් සිය බලතල කාර්ය හා කාර්යය සත්භාවයෙන් ක්‍රියාත්මක කිරීමේදී හෝ ඉටු කිරීමේදී කර්ණලද හෝ කර්ණලද බවට උද්දේශික යම් ක්‍රියාවක් හෝ නොකර හැරීමක් සම්බන්ධයෙන් කොමිසම් සභාවේ මනිරදාරයන් සහ සේවා නියුක්තිකයන් වග කියනු නොලැබිය යුතුය. ඒ කියන්නේ අපේ හැනෙක් අනෙක් හැම ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන්න පුළුවන්. ඒ නගර සභා මන්ත්‍රීවරයෙක් වෙන්න පුළුවන්. ඒ රාජ්‍ය නිලධාරියෙක් වෙන්න පුළුවන්. ඒ සෑම දෙනාටම මේ වගන්තියට යටත් අධිකරණය යන්න පුළුවන්. හැබැයි මෙම කොමිසම් සභාවේ නිලධාරයන් කොමිසම් සභාව සහ නිලධාරයන්ට අධිකරණ මුක්තිය ලැබෙනවා. මේකට කාටද ව්‍යාපාර ආරම්භ කරන්න පුළුවන්? මේකට ව්‍යාපාර ආරම්භ කරන්න පුළුවන් කාටද? මෙහෙමයි කියන්නේ. කොළඹ වරාය නගරයේ බලපදේශ තුල සහ එහි සිට ව්‍යාපාරයක් කරගෙන යාම සඳහා කරනු ලබන සියලුම ආයෝජන ජාතික ආර්ථික යහපත පිණිස ශ්‍රී ලංකාවේ පිටතින් සම්පාදනය කරනු ලැබිය යුතුය. ඒ කියන්නේ මොකද්ද? ලංකාවේ කිසිදු ව්‍යවසායකෙකුට මෙම නගරයට ගිහිල්ලා ව්‍යාපාර ආරම්භ කරන්න බෑ. ව්‍යාපාර ආරම්භ කරන ඔහු කළ යුත්තේ කුමක්ද? අරමුදල් පිටතින් සම්පාදනය කරගන්න ඕන. ඒ කරන්න පුළුවන් කාටද? ලාංකීය ව්‍යාපාරිකයෙකුට මෙම ප්‍රාන්තයට ඇතුළු වෙන්න බෑ. ඒකයි එක වෙන ප්‍රාන්තයක් වෙන්නේ. අපි හිතුවොත් මෙරටේ ව්‍යාපාරිකයෙකුට අවශ්‍යයි කියලා කොළඹ නගර සීමාවේ ඒ ඒ වරාය ප්‍රාන්තී ගිහිල්ලා ව්‍යාපාර ආරම්භ කරන්න බෑ. ඔහු අරමුදල් පිටතින් සම්පාදනය කරගත යුතුයි. ව්‍යාපාර කටයුතු වල නිරත වීමට අවසර ලැබී ඇති බලයලත් තැනැත්තෙකු විසින් වාසිකෝ නිර්වාසිකෝ යම් තැනැත්තෙකු සේවයේ නියුක්ති කළ හැකි අතර ඒ සේවා නියුක්තිකයට ශ්‍රී ලංකා රුපියල් 9 නම් කරලද විදේශ ව්‍යාපාර මුදල් වලින් පරිශ්‍රමික ගෙවිය යුතුයි. ඒ කියන්නේ එම ආයතනයේ එම ප්‍රාන්තය තුල වැඩ කරන කාට හරි වැටුප් ගෙවිය යුතු වන්නේ මොන මුදල් වලින්ද? විදේශ මුදල් වලින්. මොනවද නම් කරලද විදේශීය මුදල් වලින්? යුවා හරිද? ඒගොල්ලන්ට ඒගොල්ලෝ වැටුප් ලැබෙන්න. මොකද පිළිගත් දැන්ට 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 තියෙන මේ ප්‍රධානම ජාත්‍යන්තර මුදල් ලේකකේන්ද කියන එක නෙමෙයි මේ කියන්නේ. මොකද කියන්නේ? නම් කරලද විදේශ විවහාර මුදල් වලින් පරිශ්‍රමික ගෙවුණු ලැබිය යුතුයි. ඒක නෙයි වැඩ කරන අයට ලැබෙන්නේ යුවාන් වලින් පාටි. දැන් මේකට ගිහිලා සාමාන්‍යයෙන් ඕන කෙනෙකුට විනෝද වෙන්න පුළුවන්. චිත්‍රපටි බලන්න පුළුවන්. අපි දන්නවා නේද කවුරු හරි පිටරට ගිහුවාම ඒ පිටරට සාප්පු සවාරිය කරන්න පුළුවන්. ඊට පස්සේ අවශ්‍ය නම් චිත්‍රපටියක් බලන්න පුළුවන්. භාණ්ඩ මිලදී ගන්න පුළුවන්. දැන් ඔබ දන්නවා කවුරු හෝ පුද්ගලෙක් රටකට ගියොත්
නේද චිත්‍රපටියක් බලනවා එහි තියෙන ගානට හෝටල් එකකින් කනවා එහි තියෙන ගානට හැබැයි එහෙම බඩුව අරන් එනවා බඩුව අරන් આવොත් මොකද වෙන්නේ තීරු බද්දට යටත් වෙනවා බඩුව අරගෙන එන්න බෑ බඩුව අරන් આવොත් ඒ රටෙන් බදු ගන්නවා දැන් මේකෙත් මොකද කියන්නේ බලන්න ශ්‍රී ලංකාවේ පුරවැසියෝ වාසිකයෝ සිරල් සිල්ලර වෙළඳ පහසුකමක් මිලදී ගන්න ලබන කාණ්ඩ මත කොළඹ වරාය නගරයේ බලපදේශයෙන් පිටව යන විට ගෙවීමට නියම කරුණු ලැබිය හැකි යම් අයබදු නියම කරුණු ලබන පරිදි ගෙවිය යුතුය. ඊගෙන මොකද තේ? ඒකදගල චිත්‍රපටිය බලන්න පුළුවන්. ඒක ඇතුලේ දෙන හෝටරින් කාලා එන්න පුළුවන්. හැබැයි එකෙන් බඩුව අරන් එනවනම් බද්ද කිවන්න. ඉතින් මේක වෙන රටක් නොවෙන්න කෙසේද? දැනට පාර්ලිමේන්තුවේ සම්මතකට තිබෙන ඉතාමත් වැදගත් පනත් ගණනාවක් මෙම ප්‍රාන්තය තුල ක්‍රියාත්මකට භාජන වෙන්නේ නැහැ. මොකද්ද? ජාතික රාජ්‍ය සභාවේ අංක 78 දරන නාගරික සංවර අධිකාරී පනත අපි දන්නෝ ඉදිකිරීමක් පිළිබඳව, ගොඩ කිරීමක් පිළිබඳව, බෞද්ධ ඒ කියන්නේ ඒ වගේ සැලසුම් අනුමත කිරීම මේ ආදී සියලු බලතල තියෙන නගර කලාපේ කාටද? නාගරික සංවර අධිකාරීට. හැබැයි නාගරික සංවර අධිකාරී පනත ක්‍රියාත්මක වෙන්නේ නැහැ මෙම ප්‍රාන්තය. ඊළඟ මහා නගර සභා ආඥා පනත මම කලින් ඔබට පැහැදිලි කරා ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඊළඟ ශ්‍රී ලංකා වාණිජ සමත මධ්‍යස්ථාන පනත මොකද වාණිජ සමත මධ්‍යස්ථාන අපිනුට ඒගොල්ලෝ ගොඩනගනවා ජාත්‍යන්තර බේරුම් කර මණ්ඩලය ඒතර ඒ පනත ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඊළඟ නගර නගර හා ග්‍රාම නිර්මාණ නිර්මාණ ආඥා පනත ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඊළඟ ක්‍රමෝපායක සංවර්ධන පනත विविध बदुसान लादी सदा पार्लमेंट अनुमति पीटवा बलतल दीदी क्रमोपाय संवर्धन पड़ता मे क्रियात्मक इलांग पदरा द्यूसम पणत मेम कुटसे क्रियात्मक इलांग आयोजन मंडल पणत मेम कुटसे क्रियात्मक एवितरक्नवे सुरकुमा विनिमय सभा पणत एवतम पवती बल पान करण अभी विश्वास करणमा මේ පනත කොහමින් කොහම හරි පාර්ලිමේන්තුවට ආවොත් ඔය ජාතිකවාදී න්‍යයි කියා ගන්න පිරිස් විමල් ගම්මන්පිල වාසුදේව සරත් වීරසේකර විශේෂයෙන්ම විදුර වික්‍රමනායක වගේ අය සාධාරණීකරණය කරන්න මොන බොරුවක් කියලා හරි මේ පනත සම්මත කරන්න Tamange සහය අනිවාර්යෙන්ම ලබා දෙනවා දෙනවා දෙනවාමයි කියලා ඒ අතරම අද වාර්තා වෙනවා ශ්‍රී ලංකාවේ සහ මාලදිව ඉනේ එක්සත් ජනපද තානාපතිනි ඇලයිනා ටෙප්ලිස් ශ්‍රී ලංකාවට අනතුරු වංගවනවා චීන වරාය නගරය නිසා ලංකාව මුදල් විසුද්ධි කරන පාරාදීසයක් බවට පත්වේවි කියලා. හැබැයි එයාලා දන්නේ නැහැ අපේ අයට ඕන කරන්නේ ඒ දෙයම තමයි කියලා. එස්එම් බ්ලොග් අපේ බලාපොරොත්තුව ජනතාව මත යැපෙන ජනතාවට වග වෙන මාධ්‍ය කලාවක් නිර්මාණය කරන්න. ඒ ගමන ටිකක් හැමින් වෙන්න පුළුවන්. නමුත් එහිදී ඔබ අපට ලබා දෙන ශක්තිය යම් දිනක ඊට සාක්ෂි දරාවි. ඒ නිසා බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා SL blog අපේ Patreon සමාජිකයෙක් වෙන්න කියලා. අපේ Patreon සමාජිකයෙක් වෙන්න ඔබට පුළුවන් මෙතන ක්ලික් කරන්න.